පෘථිවිය මත ජීවයේ පැවැත්මේ ප්‍රධානම සාධකය තමයි ජලය. පෘථිවිය මත පිටින් තුනෙන් දෙකක්ම වැහිලා තියෙන ජලයෙන් උනාට ඒකෙන් වැඩිම ප්‍රමාණයක් කරදියයි. ගොඩබිම වාසය කරන සතුන්ට කරදිය පානය කිරීමට හැකියාවක් නැහැ. මිරිදිය නැත්නම් ගොඩබිම සතුන්ට පානය කරන්න පුළුවන් ජලයේ තියෙන 3% විතර ඉතා සුළු ප්‍රමාණයක් විතරයි. අපි අද මේ කියන්නේ යන්නේ මුළු ලෝකයේම මිරිදියෙන් 20%ක් නැත්නම් 1/5ක් රඳවාගත් ජල ධාරිතාවයෙන් ලෝ විශාලම විල ගැනයි. වීඩියෝ එක ඉවර වෙනකම් බලලා හොඳයි කියලා හිතනොත් අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. රුසියාවට අයත් බුරියාෂියා ජනරජයේ හා ඉන්කුර්ස් කලාපයේ නැගෙනහිර සයිබීරියාවේ දකුණු කොටසේ පිරලා තියෙන බයිකල් විල තමයි අද අපේ කතා මාතෘකාව වෙන්නේ. බයිකල් විල දැනට ලෝකයේ තියෙන පැරණිම මිරිදිය විලයි. එහි වයස වසර මිලියන 20ත් 25ත් අතර වෙනවා. ඒ වගේම ගැඹුරුම මහද්වීපික ජලකඳ වෙන්නෙත් බයිකල් විලයි. එහි උපරිම ගැඹුර අඩි 5315ක් නැත්නම් මීටර 1620ක් වෙනවා. කිලෝමීටර 636ක දිගකින් හා කිලෝමීටර 48ක පළලකින් සමන්විත බයිකල් විලේ වර්ග ප්‍රමාණය කිලෝමීටර 31500ක් වෙනවා. ඒ කියන්නේ ශ්‍රී ලංකාවෙන් අඩකට ආසන්න ප්‍රමාණයක්. ඒ විලේ තියෙන ජල ප්‍රමාණය ඝන කිලෝමීටර් 23000ක් වෙනවා. ඒ කියන්නේ මුළු ලෝකෙම තියෙන මිරිදිය ජලයෙන් 1/5කට ආසන්න ප්‍රමාණයක්. මේක තව විදිහයකට කිව්වොත් ඇමරිකාවේ පංචමහා විල් සේරගෙම ජල පරිමාව එකට එකතු ගලා හා සමානයි. ඒ වගේම ලෝකයේ පිරිසිදුම මිරිදිය ජලය තියෙන්නේත් මේ විල තුලයි. තෙලංගා, බාර්කුසීන්, චිකෝයි වගේ විශාල ගංගා දැතුලුව ගංගා හා ඇළදුල 330ක් මේ විල තුලට ගලනවා. බයිකල් විල පිහිටලා තියෙන විශාල කඳු කීපයකින් වටවෙච්ච ව්‍යුහාත්මක කුහරයක් තුලයි. මේ වටා තියෙන සමහර කඳු මීටර් 2000ක් විතර උසයි. ඔබ විශ්වාස කරනවද? බයිකල් විල පතුලේ තියෙන අවසාදිත නැත්නම් රොන් මඩවල ඝනකම මීටර් 6100ක් නැත්නම් කිලෝමීටර් 6.1ක් විතර වෙනවා. ඔව්, වසර මිලියන 25ක විතර කාලෙක ඉඳන් තැන්පත් වූ අවසාදිත ඒ තුල තියෙනවා. නිකමට හිතන්න මේ අවසාදිත තත්ත්ව නොතිබුණා නම් මේ විලේ ජල පරිමාව කොච්චර වෙයිද කියලා. ඌතැටි මායිමක පිහිටලා තියෙන බයිකල් විල ආශ්‍රිතව වර්ෂ 1862 දී ඇතිවෙච්ච භූකම්පනයක් නිසා විලේ ජලය පිටාර ගලලා උතුරු තෙංගානා ඩෙල්ටාවේ වර්ග කිලෝමීටර 200ක ප්‍රමාණයක් ජලයෙන් යට වෙලා තියෙනවා. මේ භූකම්පනය බයිකල් විල තුළ ප්‍රෝවල් බොක්ක නමින් නව බොක්කක්ද නිර්මාණය කළා. මේ විල තුළ දූපත් 45ක් තියෙන අතර එයින් විශාලම දූපත වර්ග කිලෝමීටර 700ක විශාලත්වයක් සහිත ඕල්කෝන් දූපතයි. මේ විලට ජලය එන්න ගංගා ඇළදොල 330ක් තිබුණත් මේ විලෙන් ජලය ඉවතට යන්න තියෙන්නේ යෙනිසි කියන ගඟේ අතු ගංගාවක් වන අංගාරා ගඟ විතරයි. තාම ශීත දේශගුණික තත්ත්වයක් යටතේ තියෙන මේ විල වසරෙන් වැඩි කාලයක්ම අයිස් බවට පත් වෙලා තමයි තියෙන්නේ. මේ අයිස් දියවීම සිදුවන්නේ මැයි හා ජුනි මාසවලදී. වැඩිම උෂ්ණත්වයක් වාර්තා වෙන අගෝස්තු මාසයේදී විල ආශ්‍රිත උෂ්ණත්වය සෙල්සියස් අංශක 12ක් විතර වන අතර විලේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක -21ක් විතර අගයක් ගන්නවා. කලින් කිව්වනේ මේ විලේ තමයි ලෝකයේ පිරිසිදුම මිරිදිය ජලය තියෙන්නේ කියලා. ඒ වගේම මේ විලේ ජලය ඉතා පැහැදිලියි. මේ නිසා මත පිටින්නම් බැලුවාම මීටර් 40ක් විතර ගැඹුරට ඉතා පැහැදිලිව බලා ගන්න පුළුවන්. ඉතා විශාල ජෛව විවිධත්වයක් සහිත බයිකා විල තුළ සත්ව විශේෂ 1500ත් 1800ත් අතර ප්‍රමාණයක් හා ශාක විශේෂ 100 ගණනක් ජීවත් වෙනවා. මේ විශේෂ වලින් බහුතරයක් මේ විලට පමණක් ආවේණික වූවන්. කාණ්ඩ 7කට අයත් මසුන් විශේෂ 50ක් මේ විල තුළ ජීවත් වන අතර එයින් විශේෂ 25ක්ම ගොබී කියන කුඩා මත්ස්‍ය විශේෂයි. මේ විලෙන් නමුල් කියන සැමන් විශේෂය විශාල වශයෙන් ආහාර සඳහා අල්ලා ගැනීම සිදු කරනවා. බයිකල් විල ආශ්‍රිතව පක්ෂීන් විශේෂත් 320ක් විතර ජීවත් වෙනවා. මේ විල කණිජ උත්පත් රාජ්‍යයකින් සමන්විතයි. ඒ නිසාම මේ විලේ ජලයට රෝගසුව කිරීමේ විශේෂ හැකියාවක් තියෙනවා කියන විශ්වාසය නිසා සංචාරකයන් මේ විල වෙත සංචාරය කරනවා. වර්ෂ 1966 දී මේ විලේ දකුණු වෙරළ තීරයේ ඉදිවෙච්ච කඩදාසි කම්මලකින් පිටවෙච්ච අපද්‍රව්‍ය නිසා විලේ ජලය අපිරිසිදු වෙන්න පටන් අරගෙන තියෙනවා. රුසියානු පරිසර විද්‍යාඥයන් මේ සම්බන්ධයෙන් නැගූ විශාල හඬ නිසා එවක සෝවියට් රජයේ වර්ෂ 1971 දී විලේ ජලය අපිරිසිදු වීම වැළැක්වීමට විශේෂ නීතියක් සම්මත කරගෙන තියෙනවා. වර්ෂ 1987 දී බයිකල් විල හා ඒ ආශ්‍රිත වර්ග කිලෝමීටර 88000ක වනලැබ වෙරළ ආරක්ෂිත කලාපයක් විදියට එවකට සෝවියට් රජය විසින් ප්‍රකාශයට පත් කරන අතර වර්ෂ 1996 දී එම ප්‍රදේශයම යුනෙස්කෝ ලෝක උරුමයක් විදියටත් නම් කරනවා. ඉතින් මේ නිසා මුළු ලෝකයටම විශාල සම්පතක් වන ලොව පිරිසිදුම මිරිදිය ජලය තියෙන ලෝකයේ මිරිදිය ජලයෙන් 1/5ක් තියෙන ලොව පැරණිම මිරිදිය ජලාශය තව බොහෝ කාලයක් මතු පරපුර වෙනුවෙන් ආරක්ෂා කරගන්න පුළුවන් වෙයි.